අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. රාත්‍රී 7 ප්‍රධාන පුවත් සමග ඔබ මේ එක්වන්නේ මම නිල්මිනි සුරංගිකා. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. ගුරු විදුහල්පති විරෝධතාවයට කොළඹදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර. ඩොලර් බිලියන 10ක සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණයට ගිවිසුමක්. බටහිර මුහුදෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය දික්කොවිට වරායට ගෙනෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල එම ධූරයෙන් ඉවත් වෙයි. සවිස්තරාත්මක පුවත්. බැටු විෂමතාවලට විසඳුම් ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති කොළඹ කොටුව ප්‍රදේශයේදී සිදු කළ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ඔවුන් එම විරෝධතාවයේ නිරත වූයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබූ පසුබිමකයි. වැටුප් විෂමතාවලට විසඳුම්මිල්ල වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත ගුරු විදුහල්පති වෘත්තිය සමිති අසනීප නිවාඩු වාර්තා කළ අතර ඔවුන් අද කොළඹ කොටුව දුම්රිස්ථානය අසලදී විරෝධතාවයක නිරත වුණා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගුරු විදුහල්පතිවරුන් රැසක් එම විරෝධතාවයට සහය දක්වමින් එක්ව සිටියා. එම අවස්ථාවේදී කොළඹ කොටුව දුම්රිය පොළ අසල ආරක්ෂාව තර කර තිබූ අතර පොලිසිය කැරලි මර්දනයකක සහ යුද හමුදාව කැඳවා තිබුණා. කෙසේ වෙතත් මෙම විරෝධතාකරුවන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය හා ගාලු මුවදුර පිටියට ඇතුළත් වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණීය නියෝගයක්ද නිකුත් කර තිබුණා. එවන් පසුබිමකදී විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශය වෙතට පැමිණීම කරන ලද උත්සාහය වැළැක්වීමට මාර්ග බාධක තමනට ආරක්ෂක අංශ පියවර ගන්නා ලදී. ඉන්පසු පෙළ ගැසුණු විරෝධතාකරුවන් ලෝටස් වටරවුම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවේ නෙළෙන්නට විය. මෙහිදී මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් සහ විරෝධතාකරුවන් කිහිප දෙනෙකුම අතර සිදු කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵල සාර්ථක නොවුණු අතර විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශයේ වෙත ළඟා වීමට උත්සාහ දරන අවස්ථාවේ විරෝධතාකරුවන් හට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය. ඇමරිකානු ඩොලර් මිලියන 5.8ක මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන අවසන් ගිවිසුම අද ප්‍රංශයේ පැරිස්හිදී අත්සන් තැබුණා. ඒ නිල ණය හිමිකරුවන්ගේ කමිටුවේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා දූත පිරිස අතරයි. මේ අතර චීනයේ එක්සින් බැංකුව සමග ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන ණය ප්‍රතිකර්ම ගිවිසුමටද චීනයේ බීජින් නුවරදී අත්සන් කෙරුණු බව ජනාධිපති මාධ්‍යංශ නිවේදනය කළා. දිවයිනට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය රැගත් බහුදින යාත්‍රාව අද පෙරවරුවේදී දික්කොවිට වරායට ගෙනෙන ලදී. නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරා මහතා පැවසුවේ අයිස් හා හෙරෝයින් කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් එහි තිබූ බවයි. මේ වසර තුල පමණක් ශ්‍රී ලංකා නාවික හමුදාව එලෙස සිය භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 13,000කට ආසන්නයි. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හටයුතු කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා වහම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මීට අමතරව මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ තාක්ෂණික මධ්‍යස්ථානයේද කටයුතු කර ඇති අතර මේ සමග ඔහු එම ධූරයෙන්ද ඉවත් වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කළා. ඒ පුවතත් සමගින් සදස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත් වෙනවා. අයිබෝවන්.